තමන් වෙනුවෙන් තනියම හිටගන්න පුළුවන් කාන්තාවක ඉන්නව නේද? ඇය තමයි අවශ්‍යම කාන්තාව මේ සමාජයට. තමා වෙනුවෙන් හිටගන්නවා කියන්නේ තව දහසකුත් කාන්තාවන් වෙනුවෙන් තනිවම හිටගන්නවා කියන එක. දැන් කාන්තාවකගේ භූමිකාව ගැන කතා කරන්න ගියොත් ඔබට මට අපිට එකතු වෙලා මේක ගැන කතිකාවක් ගොඩනගන්න පුළුවන් පැය ගානකනේ. විවිධ භූමිකා තියෙනවානේ. අම්ම කෙනෙක්ගේ සහෝදරියකගේ මිතුරියකගේ ඉඳලා ඒ භූමිකාව විවිධ ක්ෂේත්‍ර විවිධ තලෝසේ මේ විදිහට ක්‍රියාත්මක වෙනවා, දියත් වෙනවා. දැන් වෘත්තියක් කරන්න ගියාම කෙනෙක් ඒ වෘත්තිය තුලනොත් ඒ කාන්තාවගේ තියෙන අමුතු ගති ලක්ෂණ සියල්ල එකතු කරගෙන ඇගේ බුහුටි බව සුරුතාවේ මේ ඔක්කොම එකතු කරගෙන ඒ වෘත්තියනුත් යම් සේවයක් කරන්න පුළුවන් නම් මං හිතන්නේ කාන්තාවගේ ජීවිතය අපසර හැල්ල බලලා සතුටු වෙන්න ඕනේ අන්න ඒ කාරණේට. ඉතින් එහෙම තමා ගැන සතුටු වෙන්න පුළුවන් රටට සේවයක් කරන තමා වෙනුවෙන් තනියම හිටගෙන තවත් දහසකුත් දෙනෙක් වෙනුවෙන් හිටගන්න කෙනෙක් ඇවිල්ලා ඉන්නවා අපිත් එක්ක කතා කරන්න. බොහොම ආදරෙන් හරින්දි ලියනගේව පිළිගන්නවා. නවලිය ප්‍රධාන කර්තෘතුමිය තමයි මාත් එක්ක ඉන්නේ. ආයුබෝවන්. ආයුබෝවන්. දැන් එළියේදී මම ඔබව දකිනවා. මම ඒත් සාමාන්‍ය විදිහට හිනාවකින් සංග්‍රහ කරලා යනවා. මම හිතුවේ නෑ මේ හරින්දි කියලා. මම බලාපොරොත්තු වුණේ නවලිය කර්තෘතුමිය කියනකොට ටිකක් තලත් ඈනි කෙනෙක් ඇවිල්ලා මාත් එක්ක කතා කරයි කියලා. කොහොමද මේ 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 වයසට මේ සුරුකම කරන්නේ? අපි මාධ්‍ය ජීවිතය ගැන කතා කරොත් අපි නවලිය ගැන කතා කරන්න කලින් ඔබ ගැන ටිකක් කතා කරමු. ඔව්, මම 2003 වසරේදී තමයි උපාලියක හා සම්බන්ධ වෙන්නේ. මුලින් මට ඒ කියන්නේ නිදහස් මාධ්‍යවේදීනියක් විදියට වැඩ කරන්න හම්බ වෙනවා උපාලි පවත්වත් සමාගමේම තියෙන වත්මන කියන සංගරාවේ. ඊට පස්සේ මම නවලියට එනවා. මාව ස්ථිර ලේඛිකාවක් විදියට ගන්නේ කසරි මහත්තයා. එතන ඉඳලා නවලිය තමයි මගේ භූමිකාව තියෙන්නේ. එතනින් පස්සේ මම ස්ථිර මාධ්‍යවේදිනියක්, ඊට පස්සේ විශේෂාංග කතෘවරිය, ඊට පස්සේ තමයි නවලිය කතෘ විදියට ඉදිරියට එන්නේ. තාම අවුරුද්දක් සම්පූර්ණ වෙලත් නැහැ මේ කතෘත්වය දැරලානේ. නැහැ. හරි. දැන් නමුත් හැම විනාඩියක්මත් වටින ලෝකෙක මේ ගෙවුණු මැයි මාසෙ ඉඳලා ගෙවුණු කාලය හරි වටිනවනේ. දැන් මම ඔබට මෙහෙම කියනවා. නවලිය සහ අනිකුත් කාන්තා පුවත්පත්. හරි. මෙහෙම ගත්තාම මේ සාම්ප්‍රදායික රාමුවට කොටු වෙලා හිටියොත් මේක වෙළඳපළට ගියාම මිලට ගන්න, මිලදී ගන්න, මේ ගැන කැමැත්තක් පළ කරන්නේ ඒ රාමුවින්දම්ම ඉන්න අය, මේ පින්තූරේ දකින්න අකමැති අය. එතකොට මේ සම්ප්‍රදායන් ටිකක් අපි ඔබට යන්න ඕනේ. ඒ සඳහා මොනවද තිබුණු පියවර? ඔව්, දැන් සාමාන්‍යයෙන් සම්ප්‍රදායික දේවල් ටිකක් කල් ගියාට පස්සේ මිනිස්සුන්ට එපා වෙනවා. එතකොට මිනිස්සු ඒක මේ ප්‍රතික්ෂේප කරනවා. දැන් ඕන වෙලාවක කියනෝනේ අලුත් අලුත් දේ නොතනන જાතිය ලොව නොනගී නොනගී කියලා. දැන් මෙතන අලුත් දේ තමයි මගේ මේ නවලිය කියන එක වෙනස් කරන්න ඕනේ කියන. ඉතින් මම කර්තෘත්වයට පත් වුණාට පස්සේ මම හිතනවා මේ පත්‍රයේ අර සම්ප්‍රදායික රටාවෙන් ටිකක් ටිකක් වෙනස් කරන්න ඕනේ කියලා. එතෙන්දී මම ඉදිරිපත් කරන සංකල්පයක් පත්‍රයක් ඇතුලේ පත්‍ර තුනක් කියලා. ඒ වෙනස කියන්නේ මම හිතුවා දැන් අපේ පාඨකයෝ විවිධයි. ඒ කියන්නේ විවිධ වයස් මට්ටම් ඉන්නවා, විවිධ දැනුම් මට්ටම් ඉන්නවා, විවිධ පළාත් වලින් තමයි මේකට එකතු වෙන්නේ. ඒතකොට මම ඒ හින්දා මම ඉදිරිපත් කරනවා මේ තරුණ පරපුරට නවලිය දඟකාරී, සාමාන්‍ය ගෘහණියන්ට ඒව දේවල් කතා කරන නවලිය මෞනි. ඊට පස්සේ අම්මා ගෙදර පත්‍රේ බලනකොට අම්මගේ පත්‍රෙන් කොටසක් පොඩි දරුවට දෙන්න පුළුවන් නම් ඒකට නවලිය සිඟිති කියලා කොටසක් එකතු කරනවා. ඒ තුනෙන් තමයි මැයි මාසෙ 28 වෙනිදා මගේ කතෘත්වයෙන් ඇති පළවෙනි පත්‍රය එළියට එන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ ෆෝමැට් එක දැන් වෙනස් කරේ. ඒ වෙනස් වුණෙන් පස්සේ ලැබුණු ප්‍රතිචාර කොහොමද? බොහොම හොඳයි. බොහොම හොඳයි. මොකද මම අර එක පොඩි දෙයක් කිව්වේ මං පාරමීට මේ අම්මගේ පත්‍රෙන් කොටසක් අරගෙන දරුවා කරන්න පුළුවන් නම් මේ අම්මගේ පත්‍රේනේ මට දුන්නේ කියලා කියනවනේ. අර එතකොට මේ අර දරුව වෙනුවෙන්ම පත්‍රයක් ගන්නව වෙනුවට මේකෙම කොටසක් තියනවා දරුවට කරන්නත්. ඒක ගොඩක් වෙලාවට තියෙන පෙර පාසල් සහ එක වගේ පන්තිවල දරුවන්ට කරන්න ක්‍රියාකාරකම් මේගොල්ලොන්ගේ දේවල් එකතු වෙලා තමයි නවලිය සිඟිති හැදෙන්නේ. ඔය කාණ්ඩගත කිරීමක් කරානේ. දැන් කොටස් තුනකට පත්‍රය වෙන් වෙනවා. හැබැයි ඊටත් පස්සේ මෙන්න මෙහෙම දෙයක්වත් අහනවා. පත්‍රයක් ඇතුලේ තවත් පත්‍රයක් කියලා නවලිය එන්න ගන්නවා. පත්‍රයක් ඇතුලේ කාටත් පත්‍රයක්. ඒ කියන්නේ ඕන කෙනෙක් නවලිය ගත්තොත් ඕන කෙනෙක්ට ගැළපෙන හරියන දෙයක් මේ පිටුවතරේ තියෙනවා. අනිවාර්යයෙන්. කොහොමද මේ වෙනස්කම කළේ? මෙහෙමයි. දැන් කට්ටිය හිතනවා
කාන්තා පත්‍රයක් වුණාම මේක කාන්තාවන්ට විතරයි කියලා. හැබැයි අපිට ගෙදරක වුණාම පිරිමි පාර්ශවයක් ඉන්නවා. මල්ලිලා ඉන්නෝ, අයියලා ඉන්නෝ, ස්වාමි පුරුෂයා ඉන්නෝ, තාත්තා ඉන්නෝ, මේ ඔක්කොන්ටම වෙන්නේ මම තව පේජ් එකක් පටන් ගන්නවා. කියන්නේ පිටුවක් පටන් ගන්නවා ජෙන්ස් ඔන්ලි කියලා. ඒකේ ගොඩක් වෙලාවට යන්නේ කාන්තා මේ කියන්නේ පිරිමින්ගේ තියෙන දේවල් තමයි එතෙන්දි කතා කරන. ඒගොල්ලොන්ට ෆැෂන් ගැන කතා කරනවා, ඒගොල්ලොන්ට හයිජීන් ගැන කතා කරනවා, ඒගොල්ලොන්ට රෝග ගැන කතා කරනවා. ඒ වගේ දේවල් වලට වෙනම පිටුවක් තියෙනවා. ඊට පස්සේ දැන් ගොඩක් මිනිස්සු බලන දෙයක් නේ අපේ තරුණ පරපුර ඩිවයිසස් වලට හුරු වෙලා තියෙනවා. පත්‍ර කියවන්නේ නැහැ, පොත් කියවන්නේ නැහැ, මේ අතේ තියෙන ඩිවයිස් එකෙන් තමයි ඔක්කොම කරන්නේ කියලා. හැබැයි අපි එහෙම චෝදනා කරනකොට අපි බලන්නේ ඒගොල්ලන්ට හරියන දේවල් මේ පත්‍ර ඇතුළේ තියෙනවද කියලා. එතකොට තමයි මම දමලිය දඟකාරී කියන සෙක්ෂන් එක ගේන්නේ. ඒක ගෙනල්ලා ඒක එක කොටසක් දානවා ඒ ලෙවල් දරුවන්ට. ඒ ලෙවල් ගොඩක් වෙලාවට මේ වාණිජ්‍ය අංශය සහ කලා අංශය උපයෝගී කරගෙන ඒගොල්ලන්ට මහාචාර්යවරයෙකුගේ ලිපියකුයි ඒගොල්ලන්ට මයින්ඩ් මැප් කියන සංකල්පයක් ගෙනල්ලා ඒගොල්ලන්ට ඒක වෙනම යනවා. ඊට අමතරව අවුරුදු 16 ඉඳලා 26 27 ඕගෑ වෙන කාටියට කතා කරන්න පුළුවන් දේවල්, ඒගොල්ලෝ කැමති දේවල්, ඒගොල්ලෝ ඩිවයිස් එක හරහා ලබා ගන්න දේවල් ගෙනල්ලා තියෙනවා පත්‍රයේ ෆෝමැට් එකට. දැන් නවලිය පත්‍රය අරන් බැලුවොත් දැන් තියෙනවා මේ සතිය. ඔව් මේ සඳුදා චුට්ටක් දෙන්න පුළුවන් අපිට. ඒකට හේතුව දැන් අද උදේ ඔබට මතකයි නේද අපි නීතිය පිළිබඳ කතා කරේ උපන් සහතිකයේ කොච්චර වැදගත්ද සහ ඒ කාරණා පිළිබඳව කතා කරමින්. ඉතින් දැන් හැමදාම නවලිය පුවත්පත මේ සතියේක මේ නිහරයි මේකයි මේ දවස්වල ලංකාවේ ඉන්නේ. ලස්සනයි පිටුවත් මුල් පිටුවත්. මේ මුල් පිටුවේ තියෙන ලස්සන ගොඩක් පත්‍රවල ඇතුලේ නැහැ. ඒ කියන්නේ වටින දෙයක් නැහැ. ගොඩක් ඒවල බලද්දි. හැබැයි මේ හැම තැනම අපි දකින්නේ හරිම වටිනවා. මේ ලිපියත් කියවන්න ඕනේ, මම මේකත් කියවන්න ඕනේ කියලා. ඉතින් ඔන්න ওই විදිහට අපේ නෛතික තත්ත්වය පිළිබඳව අපි කතා කරපු ඒ විශේෂාංගයක් මේකට එකතු කරලා තියෙනවා. ඊට අමතරව මම කියන්න ගිය හරිඳ මහත්මිය මේ පුවත්පත පෙරලද්දී මට හැම විටම හිතෙන දෙයක් තමයි අනේ අපි අපේ නිරෝගී ශරීර සෞඛ්‍ය පිළිබඳ කොයිතරම් හොඳින් හිතන්න ඕනේද? ආ දැන් පිළිකාවට මේ ශ්‍රී ලංකාවේ සිදුන මරණවලින් දෙවන ස්ථානය ලැබිලා තියෙනවා කියලා තියෙනවා. කොයිතරම් භීතුජනකයිද ඒක හද්දිත්. ඒතර අපි කොහොමද මේක සම්පූර්ණයෙන් වළක්වගන්නේ? මේ රෝගවලින් තුනෙන් එකක් වළක්ව ගන්න පුළුවන් බව නවලිය පුවත්පත කියනවා. මට දැනුණු දෙයක් නුදුරේදීම නවලිය පුවත්පතේ සිදුවෙච්ච වෙනස්කම් අතර මේ නිරෝගී කමර සෞඛ්‍ය පැත්තට වැඩි නැඹුරුවක් තියෙනවා. ඔබ සෞඛ්‍ය මාධ්‍ය වේදිනියක් විදිහට අපි අතරේ කාතරත් ප්‍රසිද්ධ වීමද මේකේ රහස? ඒකත් එක්තරා හේතුවක්. මොකද පහුගිය අවුරුදු දෙකේම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් දෙන වසරේ හොඳම පුවත්පත් මාධ්‍ය වේදිනියට සෞඛ්‍ය මාධ්‍ය වේදිනිය සම්මානය මම තමයි ලබා ගන්නේ එක පිට අවුරුදු දෙකක්. ඉතින් ඒකත් එක්ක මට හොඳ පිළිගැනීමක් තියෙනවා මම ලිපි ලියන ඒවට සෞඛ්‍යව. ඒ හින්දා මම හිතනවා මිනිස්සුන්ට මොන දේ තිබුණත් වැඩක් නැහැ, රජෙක් වුණත් වැඩක් නැහැ කියනෝනේ ලෙඩෙක් නක්. ඒ හින්දා මම හැමතිස්සෙම හිතනවා හොඳ නිරෝගිමත්කම තමයි හැම දෙයකටම වඩා මේ වටින්නේ කියලා මිනිස්සුන්ට. ඒ හින්දා තමයි මම සෞඛ්‍ය කඳවුරක් කරන්න පටන් ගත්තේ. ඒක මාර්තු මාසේ 9 වෙනිදා මහරගම යූත් සෙන්ටර් එකේ පවත්වන උදේ 9 ඉඳන් 4 වෙනකම්. දැන් මේ මාර්තු මාසේ කාන්තා දිනයට සමගාමීව තමයි පටන් ගන්න. කාන්තා දිනේ 8 9 වෙනිදා තමයි මේක පවත්වන උදේ 9 ඉඳන් 4 වෙනකම්. ඕනම කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්. එක ඉල්ලීමයි තියෙන නවලිය පත්‍රයේ පළවෙනි කූපන් එකක්, ඒක අරගෙන යනවා. නවලිය පත්‍රයට යන මුදල විතරයි මේ සඳහා මුදලක් විදියට අය වෙන්නේ. එතෙන්දී දියවැඩියා පරීක්ෂාව, අක්ෂි පරීක්ෂාව, දන්ත පරීක්ෂාව, අනිත් ගොඩක් පරීක්ෂණ එතෙන්දී නොමිලේ කරනවා. ස්ක්‍රීනින් තමයි අපි එතෙන්දී කරන්නේ. ඒ සඳහා අපිට ජයවර්ධනපුර මහරෝහල, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, දන්ත ආයතනය ගොඩක් සෞඛ්‍ය අංශය අපිත් එක්ක එකතු වෙලා තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම නොමිලේ අපේ පාඨකයන්ට සහ මහජනතාව වෙනුවෙන් මහරගම කරන වැඩසටහනක්. ඒකට ඕනම කෙනෙකුට, ලංකාවේ ඕනම කෙනෙකුට එන්න පුළුවන්. නොමිලේ මාර්තු 9 වෙනිදා උදේ 9 ඉඳන් හවස 4 වෙනකම් අපි පවත්වනවා. මම හිතන්නේ හරි වටින දෙයක්. මොකද කාන්තාවක විදිහට විශේෂයෙන්ම අම්මා කෙනෙක් විදිහට දරුවන්ගේ වැඩ කරනවා, ස්වාමි පුරුෂයා වෙනුවෙන් වෙනම කාලයක් වෙන් කරනවා, වැඩිහිටියන් ඉන්නවා නම් ගෙදර යාවත් බලා කියා ගන්නවා, සුරතල් සතුන් නැති කරනවා නම් ඒ සතුන්ටත් කන්න බොන්න දෙනවා, ළඟහල පහලට උදව්පදව් කරනවා. නමුත් තමන් වෙනුවෙන් එක මොහොතක් ගෙවන්න කාලයක් ඔබට නැතුව ඇති. හැබැයි ඒක නෙවෙයි හරි වැඩේ. ඔබේ ශරීර සෞඛ්‍ය ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මම හිතනවා කාන්තාවක වුණාම මේ සියලු දේ සංකලනය වෙච්ච මේ හැම දෙයක්ම පිරීලා ඉතිරිලා ගියපු දැනුමක් තියෙන මේකට අපි උපාධියක් අවශ්‍ය නැහැනේ. මේ දැනුම හරි වටිනවනේ කෙනෙක්ට. ඔව් ඔව් හැමතිස්සෙම දැන්
මම වෘත්තීමය තනතුරක් දරන කෙනෙක් හින්දා මම හැමතිස්සෙම මගේ දැනුම වර්ධනය කරගන්න ඕන. මම දැනුම වර්ධනය කරගත්තොත් විතරයි මගේ වටා ඉන්න පිරිසට දෙයක් කියන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ ප්‍රශ්නයක් අහනකොට මම ඒ ගැන දැනුවත්. ඒ හින්දා දැන් සාමාන්‍යයෙන් මම වැඩිපුර පොත් එකතු කරගෙන කියවන්නේ නැති කෙනෙක්. හැබැයි මම හැමතිස්සෙම පරිගණකය, අන්තර්ජාලය, දැන් මගේ විෂය පිළිබඳ දේවල් ඒව නිතරම හොයන එහෙම කෙනෙක්. ඉතින් ඒ හින්දා මගේ වටා ඉන්න මට ඇත්තටම නවලිය හොඳ ටීම් එකක් ඉන්නවා. ඒගොල්ලෝ හැමෝගම එකතුවෙන් තමයි අපි නවලිය මේ තරම් මේ දුරකට අපි අරගෙන ආවේ. ඒ ඔක්කොන්ටම දැන් මම දන්නවා මෙන්න මේ ෆෝමැට් එකේ තමයි මේ පත්තරේ ඊළඟට මෙහෙවන්න ඕනේ. ඉතින් ඒගොල්ලෝ ඔක්කොන්ටම කියන්න දේවල් මම දන්නවා. එතකොට ඒ පත්තරේ හැමතිස්සෙම හැම දෙයකම එකතුවක් විදියට තමයි එන්නේ. නැත්තම් අර එක්කෙනා අර තව එකක් ලියයි තව එකක් ලියයි එහෙම වෙන්නේ නැහැ. මේක හැම කොටසටම කොටසක් මම දැන් කියවනේ හැමෝන්ටම පත්තරයක් තියෙනවා කියලා. එතකොට අර ෆෝමැට් එක හැමදේම එකතු කරගෙන තමයි යන්නේ. අපි ඒ කණ්ඩායම් හැඟීම ගැන සහ ඒ කණ්ඩායම් හැඟීම තුළ ගත්ත ජයග්‍රහණය ගැනත් කතා කරන්න ඕනේ නේ. අනිවාර්යයෙන්ම. මොකද මේ සාමූහික ගමනක ප්‍රතිඵලයක් නේ. ඔව්. මට තනියෙන් ගමනක් යන්න බෑ. ඒ හින්දා මේ අපේ දැන් මගේ නවලිය කණ්ඩායම, ඊට පස්සේ මගේ ආයතනය, ඊට පස්සේ කළමනාකාරීත්වය, ඒ හැමෝගෙම උපරිම සහයෝගය ලැබෙනවා. නවලිය මේ දිනෙන් දින ඉදිරියට යන ගමනට ඒ හැමෝම හැම පැත්තෙම සහයෝගයක් දෙනවා. ඒ වගේම දැන් මම අර සෞඛ්‍ය පැත්තෙන් ඉදිරියට ගියපු කෙනෙක් හින්දා මේ සෞඛ්‍ය අංශයෙන් මට ලැබෙන දායකත්වයේ හින්දා තමයි මේ මගේ සෞඛ්‍ය කඳවුරු ඒ වෙහෙම හරි හොඳින් මේ සංවිධානය කරගන්න එහෙම පුළුවන් වුණේ. ලියන් ඉන්නවා, මනාලියන් වෙන්නත් බලාපොරොත්තුෙන් ඉන්නවා. හැබැයි නවලියක් වෙන්න අලුතෙන් හිතන අලුත් අදහස් වලින් ඔලුව පුරවගන්න ලියකගේ අඩුවක් හැම විටම සමාජයේ තියෙනවා. ඉතින් ඒ අඩුව පුරවන්න මුද්‍රිත මාධ්‍ය දායකත්වයේ මේ විදිහට ලබා දෙන මොකද්ද ඔය පොත් පිටින්චක් ඔය තියෙන්නේ? ඔව් මම පාරමීට පෙන්නමුකෝ අපි. පාරමීට කිව්වනේ නවලිය අලුතෙන් පටන් ගත්ත කියලා මේ කාටත් පත්‍රයක් කියලා. ඒකේ එක පියවරක් තමයි නවලියත් එක්ක හැම සතියකම පිටු 16ක මෙහෙම පොතක් එලි දක්වනවා අපි. ඔව් අනිවාර්යයෙන්ම. මේ හැබැයි එක දැන් සමහර පත්‍රත් එක්ක සමහර ගොඩක් වෙලාවට ලැබෙන්නේ කෑම බිලට විතරයි. හැබැයි මම මේ ෆෝමැට් එකෙන් වෙනස් කළා. එක සතියක කෑම ගියොත් අනිත් සතියේ තමන්ගේ සුර තලා වැති කරන හැටි සමහර සතිවලට මේ සෞඛ්‍යමය කාරණා අත්කම් එහෙම එහෙම වෙනස් කළා. සතිපතා පිටු 16ක නවලිය පත්‍රයට තෙක්ක පිටු 16ක පොතකුත් වෙනවා. ඒ වගේම 1 2 3 දරුවන්ගේ විෂය නිර්දේශයට අනුව පින්තූර කොලයක් දෙනවා. නැත්නම් අම්මලාට හරි අමාරු වෙනේ ළමයින්ගේ පින්තූර හොයලා යවන්න. ඒ හින්දා පින්තූර කොලයකුත් නවලිය සමග විෂය තමන්ගේ විෂය නිර්දේශයට අනුව පින්තූර කොලයක් දෙනවා හැම සතියෙම. දැන් ඔය කියපු කාරණා හින්දා මට හිතෙනවා නවලියේ සම්බන්ධයක් තියෙනවා සහ නිකන් ඒ ලක්ෂණ තියෙනවා නුගසෙවණෙත්. මම හිතනවා ඒකම වෙන්නේ නැති ඔබ අඟහරුවාදා නුගසෙවණත් එක්ක අත්වැල් බැඳ ගන්න හිතන්නේ. අනිවාර්යයෙන්ම. ගොඩක් වෙලාවට අපි ඊටාම සහයෝගයෙන් කටයුතු කරන ඕන වෙලාවක ජාතික රූපවාහිනී වැඩසටහනකට මොකක් හරි ඉල්ලුවත් එහෙම ඒ කියන්නේ මුද්‍රිත මාධ්‍ය දායකත්වය මන් දෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ සැරේ සැලලිහිණි කුමරිය මාධ්‍ය මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහ කරන්නේ නවලිය. බොහොම සතුටුයි. ඉතින් මේ පොඩි කතාවක්. හැබැයි හැම විටම පුංචි දේවල්නේ ලෝකෙ වෙනස් කළේ. ඉතින් මේ පුංචි කතා බහිනොත් ඔබට ගන්න යමක් තියෙනවා නම් අලුත් ලියක වෙන්න, නවලියක වෙන්න, නව ලෝකයට අයිති කෙනෙක් වෙන්න ඔබට කරන්න තියෙන්නේ බොහොම පුංචි පුංචි දේවල්. සමහර වෙලාවට මේ පත්‍ර පිටුව අතරේ තියෙනවා ඔබ ගන්න ඕන ඊළඟ පියවර තීරණේ. ඉතින් ඒවලට උදව්වක් දෙන්න නවලිය පුවත්පත ලෑස්තියෙන් ඉන්නවා. බෙවෙන්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමියට. හරිඳි ලියනගේ මහත්මිය හරි වටිනවා. ඉතින් මේ ජවය, මේ තරුණ කාන්තා ශක්තිය තමයි අපේ රටට ඕන කරන්නේ. උත්පාදනය කරනවාට ආයතනයටත් ස්තුතිවන්ත වෙමින් අපි ඉස්සරහටත් වැඩ කරමුනේ. අනිවාර්යයෙන්ම. නුගසෙවණ බලාපොරොත්තුෙන් ඉන්නවා එහෙම හොඳ අතක් ලැබෙනකන්. බොහොම ස්තුතියි. ආයුබෝවන් කියලා සමුගෙන් සටහන් කරනවා. ඉතෝතුනි අපි කාන්තාව පිළිබඳවයි කතා කරන්නේ. ඉතින් ඒ කාන්තාවගේ දක්ෂතාවය, හැකියතාවය අපිට ලඟු කරලා මෙන්න මෙහෙමයි කියලා කියන්න බෑ. ඔබට ජාතික රූපවාහිනී හුස්ම හෙලන පන්හිඳ හරහා මේ දීප්ත ව්‍යාප්ත විවෘත නිර්මාණ කුසලතා තරංගය හරහාත් ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඔබේ හිතේ කැකෑරෙන දේ, දැනෙන හැඟෙන දේ ඔබට පුළුවන්
පදවැලක් කරලා කවි පෙළක් කරලා අපිට ලියලෙවන නුගසවන හුස්ම හෙළන පන්හිඳ නව ලේඛක කවි මංගල්‍ය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කොළඹ හත කියන ලිපිනය ඔබට විවෘතයි. කෙටි කතාවක් නම් ටයිප් පිටු 8ක් 10ක් අතර, නිසන්දස් කවියක් නම් ටයිප් පිටු 1ක් 2ක්. දුරකථන අංකයක් දෙන්නම් 0112 50 10 57 ඔබ වෙනුවෙන් විවෘතයි. වැඩිදුර විස්තර අහලා දැනගන්නත් පුළුවන් බව මතක් කරමින් අපි මේ විශේෂාංගෙන් සමුගන්නවා. රැඳෙන ලෙසට ආරාධනා කරමින් අඟහරුවාදා නුගසවන සමග.